සු අත්‍රාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතාපි බඹරූපුප්පං වන්න ගන්ධං අහේටයන් පලේති රසමාදාය ඒවං ගාමේ මුනී චරේති. පින්වත්නි, පිළිවෙලින් පවත්වන ධම්මපද දේශනා මාලාවේ අද ඉදලා තියෙන්නේ ධම්මපද පුෂ්ප වර්ගයේ 5 වෙනි දේශනාව, 39 වෙනි සම්පූර්ණ දේශනාව. යතාපි බඹරෝ පුප්පං, යම්සේ බඹරෙක් පුප්පං මලක වන්න ගන්ධං අහේටයන් වර්ණයත් සුවඳත් හානි කරන්නේ නැතුව, නැත්නම් නසන්නේ නැතුව අහේටයන් කියනවා, නසන්නේ නැතුව. පලේති රසමාදාය, පැණිපමණක් රැගෙන යනවා, ආදාය රැගෙන යනවා. ඒ වන් එසේම ගාමේ මුනි චරේ, මුනිවරයා ගමේ හැසිරෙන්නේ කියන එකයි මේ දේශනාවේ සරල තේරුම. රජගහනුවර ආසන්නේ සක්කර කියන නියන් ගමේ වාසය කළා. මච්චරිය කෝසිය කියන සිටුතුමා මහා ධනවතෙක්, 80 කෝටියක් ධනය මෙයාට තිබිලා තියෙනවා කහවණු වලින්. තානාගර ඇඳි තෙල් බිඳක් පමණවත් දෙයක් අනුන්ට දෙන්නේ නැහැ වුණාට. තමන් කන්නේත් නැහැ, තමන් බොන්නේත් නැහැ, තමන් අඳින්නෙත් නැහැ. මේ මහා ධනෙන් ඔහුටවත්, ඔහුගේ අමුදරුවන්ටවත්, ශ්‍රමණ බමුණන්ට, රටට, ගමට, අසල්වැසියන්ට කිසි කෙනෙකුට වැඩක් උනේ නැහැ. එනිසා මේ මහා ධනය රකුසන් අධිග්‍රහිත වෙච්ච පොකුණක් වගේ වුණා, කාටවත් ප්‍රයෝජනයක් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිනක් අලියෝ මහා කරුණා සමාපatti ලොව දෙස බලද්දි උදෑසන අලියමත් හවසත් බලන බව සඳහන් වෙනවා. එහිදී යොදුන් 45ක් දුරින් පිහිටි, සවැත් නුවර ඉඳලා යොදුන් 45ක් දුරින් පිහිටි මේ සක්කර ගමේ වාසය කරන අදින්න පුබ්බක නම් නැත මච්චරිය කෝසි මසුරු සිටාරම් කෙනෙක් වශයෙන් නම් කරලා තිබුණා. දැන් පැහැදිලි මෙතෙන්දී මසුරු කියන නම පටබඳින සුදුසු විදියට තමයි ජීවත් වුනේ. තනකොළ ගහක අග තැවරිච්ච තෙල් බිඳක් තරම් දෙයක්වත් දුන්නේ නැහැ කියන අර්ථයෙන් මසුරු කියන නම යාට හැඳුනා. කෝසිය තමයි නම මේ සිටුවරයත් බිරිඳත් ඇතුළු ඒ පිරිසව දුටුවා. ඊට කලින් දවසේ මේ සිටුතුමා රජතුමා ළඟට ගිහිල්ලා එන වෙලාවේ බඩගින්න ඉන්න මිනිස්සේ තිනුගු පිටි වලින් හදපු තලපයකුයි කැවුණුයි කනව දැක්කා. දැකලා කැවුම් කෑමට ආසාවක් ඇති වුණා. ගෙදර ගියා.
දැන් මං කැවුම් කන්න ආසයි කිව්වොත් මෙන් ගෙදරින් හැමෝම කැවුම් කන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ගෙදර තියෙන තලසහල් ගිතෙල් හකුරු මේවා වියදම් වෙනවා. එහෙම ඉතල කැවුම් කන්න ඇති වෙච්ච ආසාව නොකියා යටපත් කරගෙන හිතේ තියන් ඉන්නකොට ටික ටික සිවුර ශරීරේම සිදු මැලි වුණා. නහර ඉල්පුණා. කැවුම් කෑමේ ආසාව වැඩි වෙන්න ගත්තා. එය බලවත්. ඉතින් ඒ වගේ දවසක කාමරයට වැදිලා ඇඳක අතපය වකුටු කරගෙන නිදාගෙන ඉන්නවා. කැවුම් කෑමට ගියොත් මුදල් වියදම් වෙනවයි කියලා බයකුත් හිතට ආවා. ඒ බය නිසාම තමයි භාර්යාවටවත් මේක කිව්වේ නැහැ. මම නිදාගෙන ඉන්න වෙලාවේ හාමිනේ කාමරයට ඇවිල්ලා මේ මසුරු සිටානන්ගේ පිටාතගාමින් ඇහුවා, ස්වාමීනි මොකද අසනීපයක් වද්ද කියලා ඇහුවා. එතකොට කිව්වා අමුතු අසනීපයක් නැහැ කියලා. එහෙනම් වෙනද නැති නින්දක් මොකද දවල් කියලා ඇහුවා. රජතුමාවත් තරහ වුණාද කියලා, ඒත් නැහැ කිව්වා. එහෙනම් දරුවා අතින් වරදක් වුණාද, ඒත් නැහැ කිව්වා. වැඩකාරයන් අතින් වරදක් වුණාද, නැහැ කිව්වා. එහෙනම් මොනවත් බලාපොරොත්තුවක් තියනවද කියලා ඇහුවා. කැවුම් කෑමේ ආසාව කිව්වොත් මුදල් වියදම් වෙයි කියලා ඒ වෙලාවෙත් නිහඬ වෙලා හිටියා. නැවතත් ඒ භාර්යාවකෝ ඇත්ත කියන්නේ මොකද්ද කාරණේ කියලා කිව්වා. ආසාවක් මොකක් හරි තියෙනව නේද කියලා. මොන ආසාවක්ද, මොකවත් ගැන මට ආසාවක් නැහැ කියලා මේ මනුස්සයා කිව්වා. නැවත නැවතත් ඇවටිලි කරමින් අහනකොට ආයිකුව මොකක් ගැනවත් කා ගැනවත් බලාපොරොත්තුවක් ආසාවක් නැහැ. මේ ඇත්තමයි කියන්නේ ටික දවසකට කලින් කැවුම් කන්න ආසාවක් ඇති වුණා කිව්වා. ආවකද ආසාව, ඕක මොකද්ද කියලා නෝනා කිව්වා. ඇයි කලින් වෙ නැත්තේ? ඔබ වහන්සේ දිලින්දෙක් නෙවෙයි, මේ මුළු ගමටම දීලා කැවුම් කන්න වුණත් පුළුවන් කෙනෙක් කියලා කියනකොට මොකද්ද ඒ කියන්නේ කියලා ඇහුවා. එහෙම අවශ්‍යතාවයක් නෑ, උන්ට කැවුම් දෙන්නේ මොකටද කියලා ඇහුවා. උන්ට ඕන නම් උන් කැවුම් කයි හදාගෙන, මට එකෙන් වැඩක් නෑ කියලා කිව්වා. එහෙනම් මේ පාරේ ඉන්න මිනිස්සුන්ටවත් ගෙවල් වල ඉන්න අයටවත් දෙමු නේද කියලා ඇහුවා. ඒත් ඕනේ නෑ කිව්වා. එහෙනම් එහෙමත් එපා නම් ගෙදර ඉන්න අයටවත් හදලා දෙමුද කියලා ඇහුවා. එහෙමත් එපයි කිව්වා. එහෙනම් දූපුතුන්ටවත්, උන්ටත් එපයි කිව්වා. එහෙනම් ඔයාටයි මට තමුසිරම කොටුද කියලා ඇහුවා. එහෙනම් ඔයාට විතරක් හදලා දෙන්න. ඕ හොඳයි, එහෙමනම් හොඳයි කිව්වා. ඉතින් මේක කුසියන්න ගියොත් එහෙම, හදන්න ගියොත් එහෙම වැඩකාරයෝ දකිනවා. එනිසායි අවශ්‍ය කලමනා ටික අරගෙන ඒකත් මෙන්න මෙහෙම කිව්වා. හොඳ හාල් ගන්න එපා, සුණු සහල් ගන්න. හාල් ටිකයි ලිපයි කබලයි කිරිගෙතෙල් හා හකුරු ටිකකුත් අරගෙන උඩම මහලට ගියා. ඒ කියන්නේ සත් මහලක් තිබිලා තියෙනවා, තට්ටු හතක් ගියා. හත්වෙනි තට්ටුවටම නැග්ගා. එහෙම යන් කියලා කිව්වා, යෝජනා කළා. එසේම ඉතින් ඒ දෙන්න එකතු වෙලා දැන් අර අවශ්‍ය කලමනා ටිකත් අරගෙන ඒක කාමරෙන් කාමරය, කියන්නේ තට්ටුවකට තුල්ලන එක දොර වහන යතුරු දානවා. මම දෙවෙනි තට්ටුවේ, ඒ තරම් බයයි. හත්වෙනි තට්ටුවට ගිහින් දොරවල් යතුරු දාලා දැන් වැඩ පටන් ගත්තා. ලිපගිනි මෝලවල කැවුම් පිසින්න පටන් ගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා උදේ තමයි මේ කාරණේ දුටුවේ. දැකලා බුදුරජාණන් වහන්සේ මහමුගලන් මහරහතන් වහන්සේට වදාලා මොග්ගල්ලාන අද රජගහනුවර අසල සක්කර කියන ගමේ මච්චරි කෝසී සිටුතුමා කැවුම් කනෝ. ඒ කැවුම් කන වෙලාවේ අපිත් කැවුම් වළඳන්න කැමති. ඒ නිසා ඔබ වහන්සේ එහි වඩින්ද කියලා කාරණේ මතක් කළා. එනෝ බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද කියන එක උන්වහන්සේට තේරුණා. එරිදි බලයෙන් සවැත් නුවර දෙවුරම් වෙහෙරෙන් අතුරු දහන් වෙලා ඒ ප්‍රාසාදේ උඩු මහලේ අහසේ පහළ වුණා. පහළ වෙලා ජනේලෙන් පේන විදියට
සිවුරු පුරවාගෙන වැඩ හිටියා හසේ. තෙරුන් වහන්සේ දැකපු සිටුතුමා වෙවුලල ගියා. ඇයි ඉතින් දිලුඳු මේ මසුරු කෙන හරි බයයිනේ භික්ෂුවක් දැක්කම. මෙවැනි අයට බයේම තමයි මේ තට්ටු වතක්කුරට ඇවිල්ලා දොර ජනෙල් වහගෙන මේ කැවුම් හදන්න පටන්. ඉතින්ට ශ්‍රමණෙක් ආව නේද කියලා තරහ ගියා. ශ්‍රමණේ අහසේ හිටගෙන හිටියට මොනවද ලැබෙන්නේ? නෑ. පානුත බිය කියාසේ පාතබා ඇවිද්දත් කිසිවක් දෙන්නේ නෑ කියලා කිව්වා. එහෙම කියනකොට ස්වාමීන් වහන්සේ අහසේ ඇවිදින්න පටන් ගත්තා. ඇවිද්දට මුකුත් දෙන්නේ නෑ. අහසේ පළඟක් බැඳගෙන වාඩි වුණත් දෙන්නේ නෑ කිව්වා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ ඒ අහසේ පළක් බැඳගෙන වාඩි වුණා. අහසේ පළක් බැඳගෙන උන්නාට තබා මේ ජනෙල් පඩිය ළඟට ඇවිල්ලා උන්නත් මොකවත් දෙන්නේ නැහැ කිව්වා. ඒට ස්වාමීන් වහන්සේ ජනෙල් පඩිය උඩ ඇවිල්ලා හිටගත්තා. ජනෙල් පඩිය උඩ උන්නාට කිසිම දෙයක් දෙන්නේ නැහැ. ඔබ වහන්සේ දුන්දමාගෙන ගියත් කිසිවක් දෙන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ දුම් කඳක් පිට කළා. මුළු මාලිගාවම දුමෙන් වැහුණා. සිටුතුමාගේ ඇස්වල ඉදිකටු වෙනන වගේ වුණා. ගේ ගිනි ගණී කියලා බයට ඔබ වහන්සේ ගින්නෙන් ඇවිල්ලා ගත්තත් කිසිවක් දෙන්නේ නැහැ කියන්න ගිහලා ඒක කිව්වේ නැතුව මේ ශ්‍රමණයා කැවුම් කන්න හරි මාස කෙනෙක් වගේ පේන්නේ. ලේසි වෙන්නේ නැහැ. තදින් ඇල්ලලා තියෙනවා කැවුම් වලට. කැවුම් නොකානම් යන පාටක් නැහැ කියලා බිරිඳට කිව්ව සොඳුර කැවුමක් කුඩා කොට හදලා මෙන්න මේ ශ්‍රමණයාට දීලා පිටක් කරමු කියලා කතා කරගත්තා. ඉතයත් හැන්දර පිටි ටිකක් අරගෙන තෙල් ඇතිලියට දානකොට මහා කැවුමක් වෙලා මුළු ඇතිලියම වහිලා ගියා. මුලින් හදපු හැම කැවුමකට වඩා දැන් හදපු මේ චූටි කැවුම ලොකු වුණා. එතනින්ද මොනතරම් කැවුම් හදනවද? හැම කැවුමම ලොකු වෙනවා. තමසට ඕක කරන්න තේරෙන්නේ නැහැ කියලා සිටුතුමාම හැන්දගත්තා. ඒ මොනව කරත් ලොකු කැවුම් තමයි දැන් හැදෙන්නේ. ඉතින් මේ ලොකු කැවුම් දෙන්න ලෝභ නිසා ඔය හදපු කැවුම් වලින් පොඩි කැවුමක් දෙමු කියලා ගන්න යනකොට කැවුම් ටික ඇලිලා ගියා. ඔක්කොම එකට ඇලුනා. ස්වාමීන් සියලු කැවුම් එකට ඇලුනයි කියලා මතක් කරා. වෙන් කරගන්න බැරි එකවා. එකක් ගන්නකොට ඔක්කොම එනවා. ඉතින් ඒ නිසා මේ වෙන් කරගන්න දැන් සූදානම. දැන් නෝනායි මහත්තයා මොකද කරන්නේ? කැවුම් ටික අල්ලගෙන දෙපැත්තට අදින්න පටන් ගත්තා. කොච්චරයක්ද මේ කැවුම් එකක් අන් ගැලවෙන්නේ නැහැ. කැවුම් ගලවන්න ගිහිල්ලා සිටුතුමාගේ සිරුරෙන් දහඩිය පිට වෙන්න ගත්තා. වතුර පිපාසෙත් ආවා. ඒතර කැවුම් කන්න දෙවිච ආසාවක් නැති වුණා. නෝනට කිව්වා සොඳුර කැවුම් වලින් නම් මට දැන් වැඩක් නැහැ. ඔන්න එක් කැවුම් කූඩේ පිටින්ම ශ්‍රමණයන් වහන්සේට දෙන්න කියලා මතක් කළා. ඒ වෙලාවේ කැවුම් පූජා කළා. ස්වාමීන් වහන්සේ දෙන්නටම බණ කිව්වා. තෙරුවන් ගුණ කියා දුන්නා. දෙන දෙයි විපාක කියලා දුන්නා. පූජාවන්ගේ විපාක කියා දුන්නා. ආසය හඳ වගේ ධර්මය කියා දුන්නා. බණ අහපු සිටුතුමා පැහැදුනා. ස්වාමීනි මේ පුටු වැඩ ඉඳගෙන කැවුම් වළඳන්නේ කියලා ආරාධනා කළා. ලයිප් ස්වාමීන් වහන්සේ මතක් කළා සිතානනි බුදුරජාණන් වහන්සේ කැවුම් වළඳනු පිණිස විහාරයේ වැඩ සිටින භික්ෂුන් වහන්සේලත් එක්ක උන්වහන්සේ බලන් ඉන්නවා අපි එනතුරු. ඉතින් ඔබේ කැමැත්ත පරිදි සිටු බිරිඳත් එක්ක ගිහිල්ලා කැවුම් කිරි ගිතෙල් මීහකුරු ගෙන්න බුදුරජාණන් වහන්සේ වෙත ගිහින් භාග්‍යතුන් වහන්සේටත් ඒ මහා සංඝරත්නයටත් දානය පූජා කරමු කියලා මතක් කළා. ප්‍රභාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද? සවැත් නුවර දේවරම් බිහිරකව. එච්චර දුර අපි කොහොමද යතුන් 45ක් යන්නේ කියලා ඇහුවා. හරි මට කෙටි මාර්ගයක් තියෙනවායි කියලා මතක් කළා. මතක් කළා ස්වාමීන් වහන්සේ ඉරදියක් කළා. ඔබ කැමති විදියක කැමති දේවල් අරගෙන තරප්පු පෙළ බැහැගෙන එන්න ඒ වෙලාවේ සවැත් නුවරට යන්න පුළුවන් කියලා.
ඒ ස්වාමීන් වහන්සේ ඉරිදි බලෙන් මේ සිටුතුමාත් සිටු දේවියත් තරප්පු පෙළේ අවසානයේ දෙනකොට බැහැගෙන ඒ කෙළවරේ තිබුණේ ඉරිදි බලයක්, ඉරිදි විශ්ය අචින්තනීයයි. මග කෙටි කරන්න පුළුවන්. හරියටම දෙව්රම් මෙහෙරේ දොරටුව ගාවට යාළට එන්න පුළුවන්කම ලැබුණ ක්ෂණයකින්. එයින් බොහොම සතුටු වුණා. සතුටු වෙලා භාග්‍යවතුන් වහන්සේ වෙත ගිහිල්ලා ඒ දෙව්රම් වෙහෙර ඉඳගෙනම කැවුම් පිසිමින් භාග්‍යවතුන් වහන්සේටත් ඒ මහා සංඝරත්නයටත් කැවුම් පූජා කළා. කොපමණ පූජා කළත් කැවුම් අවසන් වෙන්නේ නැහැ. කැවුම් භාජනේ එන්නෙන්නම කැවුම් පිරෙනවා. හදනව නෙවෙයි පිරෙනවා. අකට ස්වාමීන් වහන්සේලට පූජ කළා. හිඟන්නන්ට වැඩ කරන්න ආපු අයට දුන්නා. ඒත් අවසන් වුණේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මතක් කරාමකෝ දෙවරම් වේර ඉස්සරහා ගලක් තියෙනවා, ගල උඩට හලන්න කියලා කැවුම් ටික. අන්න එතකොට තමයි කැවුම් අවසන් වුණේ. නැවත බුදුරජාණන් වහන්සේත් ඇවිල්ලා බිරිඳ සමග එකත් පස්සක වාඩි වුණා මේ මසුරු කෝසිය සිටුතුමා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ උන්ට දන් දීමේ ආනිසංස වදාලා පිළිවෙල කතාව දේශනා කරා. දේශන අවසානයේදී දෙදෙනාම සෝවාන් ඵලයට පත් වෙලා අමා නිවරට පත් වුණා. නැවත භාග්‍යවතුන් වහන්සේ වැඳලා දොරටුවෙන් එළියට ඇවිල්ලා පඩිපෙළ දිගේ මාලිගාවට ගියා. එදාන සිටුතුමාගේ 80 කෝටියක් ධනය බුදු සාසනය වෙනුවෙන්ම වියදම් කළා. එතෙදා හවස්වරුවේ දම් සභා මණ්ඩපයට රැස්වෙච්ච භික්ෂුන් වහන්සේලා මුගලන් ස්වාමීන් වහන්සේගේ මේ ආනුභාවය කොළක ගහක අග තවරපු තෙල් බිඳක්වත් මිනිස්සුන් නොදීපු මනුස්ස භාග්‍යතුන් වහන්සේට කැවුම් පූජ කළා, මහා සංඝරත්නයට කැවුම් පූජ කළා. සිත පහදවා ගත් එක ගැන කතා කර කර හිටියා. භාග්‍යතුන් වහන්සේ වැඩම කළා ඒ කතාව දැනගෙන මේ අර්ථය පෙන්වමින්, ඒ කියන්නේ මුගලන් ස්වාමීන් වහන්සේ කැවුම් ලබාගත් ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. මගේ පුත්‍ර වූ මේ මුගලන් තෙරුන් වහන්සේ බුදුගුණ කියලා දැහැමෙන් සිත පහදවාගෙන හරියට මලක් නොතලා මලෙන් රොන් ගන්න බඹර නැත්නම් මීමැස්සෙක් වගේ මේ දායකයන්ට කරදරයක් නොවන විදියට දාන ලබා ගත්තයි කියන විදි අර්ථය ඇතු එදා බුදුරජාණන් වහන්සේ විසින් මේ ගාථා රත්නය දේශනා කළා. යතාපි බමරෝ පුප්පං වන්න ගන්ධං අහේටයන් ඵලේති රසමාදාය ඒවං ගාමේ මුනිචරේ. අපි කලින් මතක් කළා වගේමයි අර්ථය තියෙන්නේ මලක වර්ණයට සුවඳට හානි කරන්නේ නැතුව මීමැස්සු බඹරු ඇවිල්ලා මල් වල රොන් අරගෙන යනවා. ඒ වගේ මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා දායකයන්ගේ පවුල් වලට නැත්නම් කුල වෙත ගෙවල් වලට ගිහිල්ලා තමන් වහන්සේලා දානි ලබා ගන්නවා. ඒ දාන ලබාගන්නේ කාටවත් හානියක් නොවන පරිදි. එසේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව අදාළ ඉතින් මේ අර්ථය නැවත නැවත සිහි කරන්න ඕන එකක්. කතාව පැහැදිලි. 80 කෝටියක් ධනෙ තියෙන මච්චරිය කෝසිය කියන මේ සිටුතුමා කැවුම් කන්න ඇති වෙච්ච ආශාව මැඩ පවත්වා ගත්තා. මොකද හැමෝටම දෙන්න වෙයි. අන්තිමට සත්මහලක් උඩ නැගලත් බේරෙන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේට කැවුම් ඕන නිසාවත් මුගලන් තෙරුන් වහන්සේට කැවුම් ඕන නිසාවත් වැඩම ගමනක් නෙවෙයි. මේ
සිටුතුමාගේ මසුරුකම දුරු කරන්නත් සෝවාන් ඵලයට පත්වෙන්න ඒ දෙන්නට තියෙන පිනත් නිසා ඔවුන්ට ඒ සඳහා උපකාර කරන්නමයි මා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ මුගලන් තෙරුන් වහන්සේහි පිටත් කළේ. ඒ අනුව උපක්‍රමශීලිය දැන් ඒ ස්වාමීන් වහන්සේ වැඩියට පස්සේ නොඑක් කතා කිව්වා. අවසාන වශයෙන් දුන් දාන්න කිව්වා, දුන් දැම්මා. ගිනි දාන්න කිව්වේ නැහැ බයට. කොහොම නමුත් පොඩිම කෙවමත් දෙන්න නෑදුවේ, ඒ කියන්නේ මසුරුකම නිසා. මතුනස එරදියක් කළා ඒ දාන දාන පිටි ලොකු කෙවමක් වෙන්න. එන්නෙන් ලොකු වෙනවා. ඒතර ඒව දෙන්න ලෝභ නිසා හදපු පොඩි කැවුම් දෙන්න නෑදුව කලින් හදපුවා. ඒව එකට ඇලුනා. ඇලුනේත් නිකන් වෙරදියෙන්. ඇයි එතකොට ඒ තියෙන මසුරුකම ටික ටික දුරු වෙනවා. ඒව දෙපැත්ත රදිනකොට වෙහෙස වැඩි වුණා. වෙහෙස වැඩි වෙනකොට කෑම තෘෂ්ණාව දුරු වුණා. ඔය ඔක්කොම ටික දෙන්නේ කිව්වා. ඒ තත්ත්වෙට ගත්තා. ටිකෙන් ටික ගත්ත එකපාර නෙවෙයි. ඒ මනුස්ස එකපාර දමණය කරන්න බෑ. එරදි අවශ්‍ය වුණා ඒ නිසා. එරදි තිබුණා ඒ කාලේ. ඒ උතුම් තෙරුන් වහන්සේලාට. ඒ අනුව ඇලිච්ච තැන සියල්ල දෙන්න හිතුණා. බුදුගුණ කියනකොට හිත පැහැදුනා. ඔන්නෝමයි මල නොතලා රොන් ගත්තා වගේ. තෙරුන් වහන්සේ උපාසක මහත්තයා හිත පහදව ගත්තේ. පසු එරදි බලයෙන්ම දෙවුරම් වෙහෙරට පමුණුවාගෙන එහිදී භාග්‍යවතුන් වහන්සේව සම්මුඛ කරන්න, භාග්‍යවතුන් වහන්සේ දකින්න තරම් පිනකුත් ඒ දෙන්නට තිබුණා. සියතින්ම පූජ කළ දාණය අවසානයේ බුදුරජාණන් වහන්සේගේම විශේෂ දේශනාවක් වන දාන කතා, සීල කතා ආදී පිළිවෙල කතාවේ කෙළවර චතුරාර්ය සත්‍ය දේශනා අවසානයේ සෝවාන් ඵලයටපත් වෙන්න කෝසී සිටුතුමත් වාර්යාවත් සමත් වුණා. එතෙන් පටන් බුද්ධ ශාසනය වෙනුවෙන් 80 කෝටියක් ධනය පූජා කරන්න පටන් ගත්තා. දැන් අවෙච්ච ප්‍රසාදයෙන් යුක්තයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ හැර වෙන සසුන් වහන්සේ කෙනෙක් සරණ යන්නේ. ඒ ශ්‍රී සද්ධර්මයේ හැර වෙන ධර්මයක් සරණ යන්නේ. ඒ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයේ හැර වෙන කිසිවෙ සරණ යන්නේ කියනවා. ඒ තමයි සෝතාපන්න ශ්‍රාවකයාගේ ස්වභාවය. දැන් කලින් මසුරු කෙනෙක් වෙලා හිටියේ, නමුත් දැන් හාත්පසින්ම වෙනස්. දැන් දාණේ ඇලෙනවා හිත. දැන් මේ සීග කුල සම්මුතිය කියලා විනේ තියෙන කොටස සමහර ශ්‍රාවක ඉඳලා තියෙනවා. සෝතාපන්නයි. ගිහි පිරිස. ඒ ඇත්ත එන්නෙන්නම ශ්‍රද්ධාවෙන් වැඩෙනවා. එහෙම වැඩෙද්දී සමහර විට ඒ අය දුප්පත් වෙනවා. ධනෙන් දුප්පත් වෙනවා. හැබැයි ගුණධර්ම වලින් පොහසත් වෙනවා. එවැනි වෙලාවේ තමන් අනුභව කරන ආහාර ටික වුණත් ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩියොත් දෙන තරමට ශ්‍රද්ධාව තියෙනවා. ඒ නිසා ඒ කාලේ සම්මතියක් දුන දැන් නම් අවශ්‍ය නැහැ. දැන් සීක ශ්‍රාවක නැති නිසා. මොකද ඒ කාලේ බහුල වශයෙන් කෝටි ගණනින් හිටිය බව සඳහන් වෙනවා. ඒ යන යන තැන ඉන්නේ ආර්ය ශ්‍රාවකයෝ. සවැත් නුවර නම් කෝටි 5ක්. මුළු ජනගහනය කෝටි 7ක්. ඒතර ඒ තරම් පුණ්‍යවන්තයි. ඒ අතර හරම දෙයක් වුණොත් සාමාන්‍යයෙන් අපි කියනවා ශ්‍රද්ධාවෙන් වැඩෙන ගමන් ධනෙන් පිරිනව නම් මේ අසවල් ගෙදරට පිණ්ඩපාතේ නොයා යුතුයි කියලා සම්මතියක් දෙන තරහට නෙවෙයි, මේ මිනිස්සු කන දේ පවා දෙනවා. අන්නේ මිනිස්සු කෙරේ කරුණාවෙන් වඩින්න එපයි කියනවා. ඒ තරම් දෙයක් මේ සෝතාපන්න ඵලය කියන්නේ. ඇඳි වස්ත්‍රය වුණත් ගලවලා දෙන්න පුළුවන්. තමන්ගේ අන්තිම බත්පත වුණත් දන් දෙන්න පුළුවන්. තමානෝකා සංඝයාට දෙන විදිය ශ්‍රද්ධාව මේ කියන්නේ. ඒ දෙක තමයි සෝතාපන්න ශ්‍රාවකයාගේ ලක්ෂණය. ගිහි ශ්‍රාවකෙක් එහෙමයි. ළඟට එයාගේ අනිත් වාසනාව තමයි සතර අපායට වැටෙන්නේ නැහැ. නතේ ගමිස්සන්ති අපාය. පහය මානසන්දේහං දේවකයන් පරිපූර්ණසන්ති. මේ මනුෂ්‍ය කය හැරදාලා ඒ පිරිස අනිවාර්යෙන් දිව්‍ය ලෝකෙට යනවාමයි. ඒ නිසා ඊටාම සෝපත් තත්වය භව සෝතාපට්ටි සංයුත්තේ සංයුත්ත නිකායේ නොඑක් උපමා වලින් සඳහන් කරනෝ ගිහි නැත්නම් පුතාච්චන භාවය කියන එක බොහොම දොස් සහිත එකක්.
කොයි වෙලාවේ අපායට වැටේ දන්නේ නැහැ. එහෙම හිතක් තමයි පෘථග්ජනයට තියෙන්නේ. ආර්ය උපවාදී ආනන්තරී කර්ම වුණත් කරගන්න ඉඩ තියෙනවා. නමුත් සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා ආර්ය උපවාද කරන්නේ නැහැ. ආනන්තරී කර්ම කරන්නේ නැහැ. එනිසා සතර අපාය නිදහස් වෙනවා. එම අපායගාමි අකුසල් කරන්නේ නැහැ කියනවා. ආරේකාන්ත සීලෙන් යුක්තයි කියනවා. නතේ බවං අට්ඨමං ආදියන්ති කියලාත් කියනවා. රතන සූත්‍රේ තියෙනවා. කියන උපරිම ආත්ම භාව 7යි උපදින්නේ. මනුස්ස ලෝකේ හෝ දිව්‍ය ලෝකවල තමයි උපදින්නේ. ඒකින් කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයා ඊළඟට ආත්ම භාවයකදී සකදාගාමි වෙනවා. මේ ධර්ම මාර්ගයේ ඉබේම දියුණු වෙනවා. දැන් පාරට වැටලා තියෙන්නේ, ශ්‍රෝතයට වැටලා තියෙන්නේ, සෝතයට ආපන්නයි කියනවා. නිවන් මඟ කියන සැඩ පහරට වැටුණු කෙනා, එයා ඒකාන්තයෙන් ඉහළටම යනවා, පහළට යන්නේ නැහැ. අනුසෝතගාමි වෙන්නේ නැහැ, පටිසෝතගාමි වෙනවා. ඒ යන ඉතුරු මාර්ගඵල තුන නිදුකින් සපයා ගන්නවා. දුකසේ නෙවෙයි, තහ පහසුවේ. නිසා සඳහන් කරනවා කරගන්න දෙන්නේ සෝතාපන්න වෙන එකයි. එකපාර රහත් වෙන එක නෙවෙයි. රහත් වෙන එක පාර බෑනේ. කරන්න තියෙන්නේ මූලිකව සෝතාපන්න වෙනවා සාමාන්‍ය ශ්‍රාවකෙට. ඊට අපිට මෙයා යනවා දිව්‍ය ලෝකෙට. චාතුරු මහරාජිකේ හරි තවතිස්සේ කොහොම හරි යනවා. එහි ඉන්නෙත් ආර්ය ශ්‍රාවකයෝ. දැන් වැඩ සිටින සක්දිරයතුමා සෝතාපන්න ශ්‍රාවකේ. සතරවන දිව්‍ය රජතුළු සෝතාපන්නයි. ගන්ධබ්බ කියන කොටසේ ඉන්න පංචසේක දිව්‍ය පුත්‍රයා සෝතාපන්නයි. ඒ වගේ තව ඕන තරම් අපි දන්නේ නැති කෝටි ගණන් දිව්‍ය පුත්‍ර වෙනවා සෝතාපන්න. ඒ ආයත සිදු කරගෙන සුධර්මා දේව සභාවේ ධර්මයත් අහන ගමන් මේ දිව්‍ය පුත්‍රයෙක් වෙච්ච නැත්නම් දිව්‍යාංගනාවක් වෙච්ච සෝතාපන්න ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව එහෙදි ඉතුරු මාර්ගඵල සඳහා වෑයම් කරනවා. තමාට එහෙදී සකදාගාමි වෙනවා. එහෙදීම අනාගාමි වුණොත් ඊළඟට චුත වෙලා ගිහිල්ලා සුද්ධාවාස බඹතලවල පහළ වෙනවා. මොකද කාම ලෝකයේ වාසය කරන්න සුදුසු නැති නිසා. එහෙදී රහත් වෙලා එහෙදී තමයි පිරිනව. ඔක තමයි අර මාර්ග ඵලයෙන් ඵලයට යන කෙනාගේ පිළිවෙල. අනාගාමී වුණාට පස්සේ මනුෂ්‍ය ලෝකෙට යනවා. මරණින් පස්සේ දිව්‍ය ලෝකේ නම් චුත වෙලා ඒෂණෙහිම යන්න පුළුවන්. අවිය, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ටක කියන ලෝක පහෙන් එකකට. එහිදී තමයි ඉතුරු මාර්ග ඵලය වන අරිහත්ත්වය සාක්ෂාත් වෙලා එහි සාමාන්‍ය සඳහන් වෙනවා කල්ප 1000, 2000, 4000, 8000, 16000 පිළිවෙලින්. ඒ මුළු ආයුෂම ගෙවලා එහිදිම පිරිනිවන් පාන බව. ඉතින් මේකයි මේ කියන ආත්ම භාව 7කට වඩා යන්නේ නැහැ. උපරිම ආත්ම භාව 7. 8 වෙනි භවය නැහැ කියනවා. එහෙනම් ඒ උතුම්ම දේ බුදුරජාණන් වහන්සේ ලබා දුන්නා. ඒ සඳහා ලැබුණේ කැවුම්. කැවුණු නිවනයි සමාන කරන්න පුළුවන්ද? බෑ. මහා කරුණාවේ වගේ එකක්. කෙනෙක්ට දෙන්න පුළුවන් කැවුම් කන්න ආසාවට කරාද? නෑ. එහෙම එකක් නෑ. ඒ කැවුම් වලට වඩා කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය ගුණෙන් වටින නිවන යාලට හම්බ වුණා. ඒ ජීවිතේ මසුරු වුණා. සංසාරේ වරුද්දරේම වෙන්න පුළුවන්. නමුත් පිං කරලා තියෙනවා සසරේදී මේ නිවන අවබෝධ කරගන්න. ඒක යට හැංගිලා තියෙන සමහර අයගේ පින අඟුරු අර තියෙනවනේ අලු යට ගිනි පුපුරු වගේ කියනවා. සමාහයට අපි ඉපදෙනකොට ඉපදුණු පලාත අනුව ඇසුරු කරන සමාහයට මව්පියෝ අනුව එයාලගේ පව නිසා ඇසුරු කරන යාළුවන්ගේ පව නිසා සමාහයට හොඳ පුණ්‍යවන්තයෙක් ඉන්න පුළුවන් පව් කර කර. ඒකට හේතුව වැටුණු තැන හරිනේ. එයාට කල්යාණ මිත්‍ර සේවනේ ලැබුණ නෑ උපතින්. හැබැයි කවදා හරි හිත නිවන බණ පදයක් ඇහුණු දවසට එයාට අර ප්‍රඥාව මතු වෙනවා. අර අලු අසති වි චඟුරු හුලම් පාරක් ඇවිල්ලා දැල්ුණා වගේ එයාගේ නුවණ මතු වෙලා ධර්මය අහුවෙනවා. ඒ ධර්මයේ අහුවෙච්ච තැන ඉඳන් අන්නේ ආ කල්යාණ මිත්‍රයෝ සොයනවා, සද්ධර්මයේ සොයනවා, යෝනිසම මනසිකාරයේ දෙනවා. ඒ අනුව
ධර්ම මාර්ග ඉස්සරහට යනවා. ඒ කියන්නේ භාවනා කරගෙන යනවා. ඒ නිසා අපිට කියන්න බෑ මේ ලෝකේ ඉන්නේ වැරදි කරන ඔක්කොම පව්කාරයෝ කියලා. මොකද ඒ ඇත්තන්ට නියම ඇසුරු නොලැබීම නිසා, දහම් නොඇසීම නිසා ඒ තත්ත්වයට වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ ධර්ම දේශනා කරන එක නැත්නම් වැඩි කියලා සමහර අය කියන හිම එකක් නෑ. කොයි වෙලාවක හරි එක්කෙනෙක්ට හරි මේක ඇහෙන්න පුළුවන්. අන්තර්ජාලය තියෙනවා, සමහරට බලන්නේ නෑ කවුරුත්. කොයි වෙලාවක හරි කෙනෙක් ඇහුනොත් ඒ ධර්මය අහලා යා අවබෝධයකට ආවොත් සමහරට කරපු සියලු මකුසල්ල තැරලා දාලා පැවිදි වෙන අය පවා ඉන්නවා. ඒ නිසා කල්යාණ මිත්‍රයා සද්ධර්මය ලෝකේ පවතින වෙලාවක පිනක් යට වෙලා හරි තිබුණත්, අකුසල්ම මතු වෙලා තිබුණත් මේ මසුරු සිටුතුමාට වගේ කොයි වෙලේ හරි පින විපාක දෙයි. ඒකයි මේ සිද්ධ වුණේ. දැන් මසුරුයි කියලා පෞකාරයක් වෙන්නේ නැහැ. මොකද ධනෙ ලැබිලක් තියෙනවනේ, දන් දීලක් තියෙනවනේ. ඒ අනුව ඒ කතාව අපිට තේරෙනවා දැන්. සෝවාන් වෙච්ච එකේ වටිනකම කොච්චරද? දේශනාව සඳහන් වෙනවා, ධම්මපදයේම තියෙනවා කතාවක්. සක්විති රජ වෙනවටත් වඩා, මේ ලෝකෙට අධිපති වෙනවටත් වඩා, සක්දෙව් රජ වෙනවටත් වඩා සෝවාන් ඵලයට පත්වන එක ශ්‍රේෂ්ඨයි. පතව්‍යායක රජ්ජේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපත්ති පලං වරං කියලා. ඒ තරම් වටිනවා. මොකද හේතුව? සක්විති රජ වෙන මේ ලෝකෙට අධිපති ධාර්මික රජ කෙනෙක්නේ. සක්විති රජතුමාගේ සැපය එච්චර තිබුණත් එවැනි සක්විති රජවරු තවත් කාලයක කුරා කුඹින් බවට පවා පත් වෙනවා. සසර ස්වභාවය ඒකයි. ස්ථීර නැහැ ඒක. ඒ වෙලාවේ සැප වුණාට සසර ගමනට වැටිලා අවදාහරි අකුසල් මතු වෙලා නිරයට පවා වැටෙන අවස්ථා තියෙනවා යාය. සක්දේව රජවරු ගැනත් එච්චරයි. ලෝකෙට අධිපති වූ දිව්‍ය පුත්‍රයෙක් ඉන්නවනම් අපි කියන මාර දිව්‍ය පුත්‍රයයි කියලා. ඒත් එහෙමයි. හැබැයි මේ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයට ඒ මොනවා නැතත් මේ සතර අපායට වැටෙන්නේ නැති නිසා සෝවන් ඵලයේ තරම්ම ශ්‍රේෂ්ඨයි. ඊළඟට මේ මුනිවරයා ගමේ හැසිරෙන්නේ කොහොමද? පාත්‍රය අතර අරගෙන දෙවුර පෙරවගෙන ඉන්නේ. දෙවුර පුරවාගෙන පිළිවෙලින් අදිෂ්ඨානශීලීව කරුණා මෛත්‍රියෙන් පින්ඩ පාති වඩින්න. වැඩම කරන්නේ එකම ගෙදරකින් යැපෙන නෙවෙයි. බොහෝ ගෙවල් වලට ගිහින් ටික ටික ලැබෙන දාණය සතුටු වෙන. ඒකට කියන සපදාන චර්යාව. ආර්ය වංශ ප්‍රතිපදාව කියලාත් මේකට කියනවා. පින්ඩ පාත ආර්ය වංශය කියලානේ කියන්නේ. ඒ අනුව පාත්‍රයක් දරව ගෙයින් ගෙට යනවා. වඩිනවා. දාන ටිකක් ලැබෙන තුරු, කැම ටිකක් ලැබෙන තුරු බලන් ඉන්නවා, පුරුදු වෙනා එකට. ඒ කියන්නේ යාචකෙක් කරන වැඩේම භික්ෂුවක් නිවන වෙනුවෙන් කරනවායි කියනවා. පතක් කරගෙන හිඟා කාපිය කියලා ලෝකේ කියමනක් තියනවලු. පහත්ම වැඩේ එක කියනවා හිඟා කෑම. මහණනි, ඔබ ඒ පහත් වැඩේ තෝරගත්තේ මේ සසර දුකින් මිදෙන්න ඕන නිසා. නිවනට කැමති නිසා. සසර දුක නිසා. එහෙන් භාග්‍යතුන් වහන්සේම දේශනා කළා තනදී ඒක පිළි අරගෙන මේ ලෝකේ වටිනාම ශ්‍රේෂ්ඨතම චාරිකාවක් වෙනවා මේ සපදාන චර්යාව, පින්ඳ පාත ගමන. එනම් තමන් කොච්චර ධනවත් කෙනෙක් වෙලා හිටියත් කලින් සිටු කුමාරයෙක් වෙන්න පුළුවන්, රජ කුමාරයෙක් වෙන්න පුළුවන්, රට්ටපාල කුමාරයා කියන රටකට විපතකදී කන්න දෙන්න පුළුවන් තරම් ධනෙදි විච කුමාරයා පැවිදි වෙලා අවුරුදු 12කට පස්සේ තමන්ගේ ගෙදරටම පින්ඳ පාත එනවා. එනකොට තාත්තා බැනලා එලව ගන්නවා. මේ වැනි මුඩු මහණුන් තමයි මගේ පුතා මහණ කරේ. පුතා අඳුර ගන්න බැරි වුණා. ඒ පාර ගේ පිටිපස්සෙන් ගියා. වැඩියා. ඒකට ගෙදර දාසිය ඊයරෑ පිලුම් වෙච්ච පිට්ටුවක් විසි කරන්න අරන් යනවා. ඒ වෙලාවක මතක් කළා නැගණිය විසි කරන්න නම් ගෙනියන්නේ ඒක මේ පාත්‍රයට දාන්නේ කියලා. අන්න ඒ වෙලාවේ තමයි දාසිය අඳුරගත්තේ මේ වෙන කවුරුත් නෙවෙයි අපේම කුමාරයයි කියලා. වහාම ගිහිල්ලා පියතුමාට මතක් කළා මහසිටුතුමාට මේ ඇවිත් තියෙන්නේ ඔබතුමාගේ පුතාමයි කියලා.
ඉතින් ගහක් මුලට ගිහිල්ලා එතන ළඟදී විච්ච මේ පින්වත් ස්වාමීන් වහන්සේ අර පිලුණු වෙච්ච පිට්ටු වළඳනවා. තාත්තා එනකොට එලක පුතේ ඇයි ගෙට වඩින් නැත්තේ, මේ පිලුණු වෙච්ච පිට්ටු කන්න පුළුවන්ද? මට ගෙයක් නැහැ සිටුතුමනි, අපට ආහාර වෙන්නේ මෙවැනි ලැබිච්ච දෙයක්. දාන්නට වඩින්නේ කිව්වම මතක් කළා අද දවසේ දානි සම්පූර්ණයි කිව්වම හෙට දවසට ආරාධනා කළා. හෙට වෙනි දවසේ දානේ සූදානම් කරලා ඒ විතරක් නෙවෙයි මහා රාන් කහවණු ගබඩා තිබුණ ඒවා විවෘත කළා. ඒ වයින් කහවණු ගෙනල්ලා ගොඩවල් දෙකක් ගැහුවා. ඒ ගොඩවල් දෙක රෙදි වලින් වැහුවා. ඒ අතර භාර්යාව හතර දෙනෙක් හිටියා. ගී කාලේ ඒ හතර දෙනාට කිව්වා කොහොම හරි හොඳට සැරසිලා ඉඳලා මේ ස්වාමීන් වහන්සේ ආවම කතා කරලා පොඩ්ඩක් හිත වෙනස් කරගන්න බලන්න කියලා. එනෝ ස්වාමීන් වහන්සේ දෙවනි දවසේ ඇවිල්ලා ආසනෙ වැඩ හිටියට දාන ලැබුණ නැහැ. මුලින්ම ආවේ අර භාර්යාව හතර දෙනා. ස්වාමීන් වහන්සේ සිරුලක ඉන්නේ මොන විදියේ දිව්‍යාංගනාවන් පතාගෙනද කියලා ඇත්තෝ ඇහුවා. එලයි ස්වාමීන් වහන්සේ මතක් කළේ නැගණිවරුනේ මා පැවිදි වුණේ දිව්‍යාංගනාවන් පතා නොවේ කියලා. අර සොඳුරිය කියලා කතා කරපු කටින්ම නැගණිය කියනකොට දරා ගන්න බැරුව ඒ හතර දෙනා ක්ලාන්තල ඇදගෙන වැටුණා. ඊට තාත්ත පටන් ගත්තා. අර රෙදි ඉවත් කළා රන් කහවණු ගොඩ පෙන්නලා කියන ස්වාමීනි මේ ඔබ වහන්සේට හත්මුතු පරම්පරාවෙන් ලැබුණු ධනය මේ සිවුරු ඉවත් කරලා ලැබිත් ගිහි වෙලා මේ ධනය පරිහරණය කරන් පිනුත් කරන්න පුළුවන්නේ නිවන් දකින්නත් පුළුවන්. මේ ජීවිතේ ගිහි ජීවිතේ ඉඳන් සැප විඳිමින් නිවන් දකින්න ආරාධනා කළා. වෙලයි ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් වෙලා ඉවරයි. මේ කිසිඳු ආරාධනයක් උන්වහන්සේට වැඩක් නැහැ. නමුත් ඒක හංගවන්නත් බෑ, කියන්න බෑනේ. ඒ නිසා මතක් කළා සිටුතුමනි ඔබට මේ ධනය බරක් නම් කරත්තවල වටවගෙන ගිහිල්ලා ගඟට දාන්න මට වැඩක් නැහැ කිව්වා. කම්පා වුණා. ඒ වෙලාවේ මතක් කළා දානයක් තියෙනව නම් පූජ කරන්න අපි වෙහෙසටපත් කරන්න එපා කොහොම. දානෙත් පූජ කළා. තෙරුන් වහන්සේ දානේ වැළඳුවා. මේ හැම දෙනාම සංවේගයට පත් කරමින් උන්වහන්සේ කැණි මඩලත් බිඳගෙන අහසින් වැඩියේ. පැහැදිලිවම පේනවා මේ රටකට කන්න දෙන්න තරම් ධනෙ තිබිච්ච සිටුවරයා පැවිදි වෙලා තමන්ගේ ගෙදරින්ම ලැබිච්ච පිලුණු පිට්ටු වළඳන්න තරම් මේ බුද්ධ ශාසනය ආශ්චර්යවත් එකක්. ඒ බුදුරජාණන් වහන්සේ එහෙමයි කුල පුත්‍රයන්ව හික්මවල තියෙන්නේ. ඒ උන්වහන්සේගේ ධර්මයේ නිසා ඒ වෙනස සිද්ධ වුණේ. ජීවිත පරිවර්තනය වුණා. මොනතරම් පුදුමද? රාජරාජ මහා මාත්‍යවරු පවා මේ අරිය වංශ ප්‍රතිපදාවට ඇවිල්ලා සැපෙන් හිටියයි කියනවා. කොච්චර සැපෙන් හිටියද කිව්වොත් මහා කප්පියන් රජතුමත් අනෝජා දේවියත් මේ දෙන්නටම යදුන් 120ක තරම් රාජ්‍යයක් තිබුණා. බුදුරජාණන් වහන්සේලෝ පහළ වුණා කියන පණිවිඩයට සියල්ල අතහැරලා මේ දෙගොල්ලෝ ආවා. ඇමතිවරු දහසක් එක්ක ඇවිත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මගදී මුණ ගැහිලා පැවිදි වුණා. මුලින්ම රජතුමයි ඇමතිවරුයි සෝතාපන්න වුණා. පසුපසින් එන අනෝජා දේවියයි අනිත් භාර්යාවරු ටිකයි ඇමතිවරුන්ගේ. ඒ අතන නොපෙනෙන සැලැස්සුවා පැවිදි වෙලා හිටිය එතකොට අනිත් අය හිවික්ෂුභාවෙන් පැවිදි වෙලා නොපෙනෙන සලස්සල ඉරදියකින් ඒ අයටත් දහම් දෙසුවා. ඒ දහම් මසමින් ඒ පිරිස සෝතාපන්න වුණා. ස්වාමීන් වහන්සේලා රහත් වුණා. ඊට පස්සේ පෙන්න සැලැස්සුවේ පස්සේ හැමෝම පැවිදි වුණා. පසුව මේ ස්වාමීන් වහන්සේ යණ යන තැන අහෝ සුඛං අහෝ සුඛං අනේසපයි අනේසපයි කිය කිය කියනවා. ඒක කියනකොට අනිත් බුදුන් ස්වාමීන් වහන්සේලා තුව මේ කප්පීන ස්වාමීන් වහන්සේ රජ කාලේ විඳපු සැප මතක් වෙලා තමයි නිතරම සැපයි සැපයි කියන මොනවට කියනවත් දන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් මතක් කළා. මේ කප්පීන දරුණා සැපයි කියනවා ස්වාමීන් රජකම මතක් වෙලා දන්නේ නැහැ කියලා.
එහෙම චෝදනාවක් ආවම ඉතින් වැඩම කරවනවද? මොකද හේතුව මේ ස්වාමීන් වහන්සේ රහත් වෙලා කියලා කවුරුත් දන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ ඒ කාලේ. ඒක හේතුව. දැන් උනත් ඒක තමයි ප්‍රතිපදාව. හරියටම අවබෝධයට පත් වෙච්චායි ඒක කිය කියන්නේ. මට අවබෝධ වුණා, මං දන්නවා මගේ වැඩේ හරි. මගේ ගමන ඉවරයි. දැන් ඔයාලගේ ගම වැඩේ කරගන්න. එහෙම පඬිත කතා කියන්නේ. ඒ කියනව නම් කියන්නේ මාණ්‍ය වැඩි වෙච්ච මිනිස්සු මිස අනතමානි රහතන් වහන්සේලා ඒව අඟවන්නේ නැති බව. මේ ඕනම කතාවකින් අපිට පේන පැහැදිලි ප්‍රකටයි. එනෝ වැඩම කරා දවසව ඇත්තද මේ සැපයි සැපයි කියන්නේ? මොකටද මේ සැපයි කියන්නේ කියලා. අනේ ස්වාමීන් වහන්සේ ඒ කාලේ රජ ගෙදර ඉන්නකොට කඩුගත්තු පුරුෂය කාමරේ වටේ ඉන්නවා. මාලිගයේ දොරටුවල ඉන්නවා. ඒත් හරියට නිින්ද යන්නේ. හීනෙන් බය වෙලා ඇහැරෙනවා හතුරෙක් ඇවිල්ලා මරන්න ඇවිල්ලා කියලා. කොච්චර සැප තිබුණා සුව නිින්දක්වත් රජමැදුරක නැහැ. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි දැන් ගහක් මුලට ගියත් හොඳට නිින්ද යනවා. මේ මැටි පාත්‍රයේ දාහනේ වන්දනකොට හරි සනීපයි. ඉස්සර තිබුණ පළංගනම් බර තිබිච්ච රත්තරම් පාත්‍ර. ඒවයි බත් කෑවට වඩා දැන් මැටි පාත්‍රයේ දාහනේ වළඳද්දි හරිම නිදහස්. ඒ හිතේ සැහැල්ලුව, ඒ නිදහස සිහි වෙලා මේ පැවිද්ද කොච්චර සැපද කියලයි මම මේ කියන්නේ. ඒකයි ස්වභාවය. දැන් ඉතින් ඉන්න ඉතින් ඒ රජකම සැපයි කියලා, සිටුකම සැපයි කියලා, සල්ලි තියෙන සැපයි කියලා. හැබැයි මේ මහා පුණ්‍යවන්තයෝ ඒව කෙලපිනක් තරම්වත් හිතන්නේ නැතුව දමලාවේ. ඒක එකතකින් පුණ්‍යවන්ත බව, අනිත් එක මේ බුද්ධ ශාසනයේ තියෙන මහිමය. ඉතින් ගොඩාක් කල් ගත වෙලා දැන් අවුරුදු 2600කට ආසන්නයි බුදු සසුන. එන්න එන්න පුණ්‍යවන්තයන් පිරිහිලා ගින් පුණ්‍යවන්තයන් එක්ක මාර්ගඵල ලැබලා සුගතියට ගිහිල්ලා බහුල වශයෙන් අද කාලේ පවට බරාය තමයි මනුස්ස ලෝකෙ ඉන්නේ. එවැනි කාලෙක අතරින් පතර දිව්‍ය ලෝකවලින් චුත වෙලා ශාසන දයාවෙන්, කරුණා මෛත්‍රියෙන් මේ ගෞතම සසුනත් රැකගෙන තමන් වහන්සේලාගේ ඉතිරි පාරමිතා භූමියට පාරමී පුරා ගන්න කැමති සත්පුරුෂයෝ ලෝකේ අතරින් පතර පහළ වෙනවා. එවැනි සත්පුරුෂීත්ව ඇති පිරිස් පැවිදිත් වෙනවා බුදු සසුනේ. පැවිදි වෙලා භාග්‍යවතුන් වහන්සේගේ දහම කියා දෙනවා. ඒ ධර්මයේ හැසිරෙන ගමන් කියා දෙනවා. කරුණාවෙන් කියා දෙනවා. ඒ අය විතරයි අද කල්යාණ මිත්‍රිය වශයෙන් අපිට ඉන්නේ. එහෙම නැත්තම් පුදුම විදියකට හිත පිරිහිලා තියෙනවා. බොරු කරන අය ඕන තරම් අද ඉන්නවා. ධර්මයේ නිගා දෙමින් මුදල් මොහොයන පිරිස තමයි අද ශාසනේ නාමයෙන් හැමතැනම පේන්න තියෙන්නේ. ඒ නිසා එවැනි කාලෙක අපට මේ උතුම් රහතන් වහන්සේලා ගැන හිත හිතා තමයි සතුටු වෙන්න තියෙන්නේ වැඩිම නම්. මොනතර අතරින් පතර මුණගෙන කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරලා අපිට මේ ශාසන දයාව, ශාසනයේ තියෙන සනීපය, සුවය දැනගන්න, හඳුනගන්න සහ විඳගන්නත් මේ හැමෝටම පුළුවන්. බැරි කමක් නැහැ. ඒ සඳහා තෝරා ගන්න ඕනේ මේ අවංක කල්යාණ මිත්‍රයා කවුද? ඒ කල්යාණ මිත්‍රයාගේ දයාව, කරුණාව මොකද්ද? ඒකර නතු වුණොත්, එවැනි කල්යාණ මිත්‍රෙක් මුණ ගැහුණොත් අපටත් ඒ වාසනාව ලැබෙනවා. එනිසා බුදු සසුන මෙච්චර කල් ගිහිල්ලා දැන් රහතන් වහන්සේලා මනුස්ස ලෝකෙ නැති තරම් ආර්ය ශ්‍රාවකයොත් නැති වෙන්න පුළුවන්, ඉන්නත් පුළුවන්. ඒක අපි දන්නේ නැහැ. කොහොම නමුත් Tamanta ආර්ය භාවයටපත් වෙන්න මේ රුක්ෂ මූල තියෙනවා, ආරණ්‍ය සෙනසුන් තියෙනවා, හිස් කුටි තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා මා ඔබට ධර්මයේ දේශනා කළා, සතිපට්ඨාන දේශනා කළා, මේ ඇස අනිත්‍යයි කියලා දේශනා කළා, රූප අනිත්‍යයි කියලා දේශනා කළා, කන අනිත්‍යයි කියලා දේශනා කළා, සද්ද අනිත්‍යයි කියලා දේශනා කළා, නාසය අනිත්‍යයි කියලා දේශනා කළා, ගඳ සුවඳ අනිත්‍යයි කියලා දේශනා කළා, දිව අනිත්‍යයි කියලා දේශනා කළා, රස අනිත්‍යයි කියලා දේශනා කළා, කය අනිත්‍යයි කියලා දේශනා කළා, පහස අනිත්‍යයි කියලා දේශනා කළා, සිත අනිත්‍යයි කියලා දේශනා කළා, සිතුවිලි අනිත්‍යයි කියලා
දේශනා කළා. මහණනි මේ තියෙන්නේ අරණ සෙනසුන්. මේ තියෙන්නේ රුක් මුල්. මේ තියෙන්නේ ශුන්‍යාගාර. බවුන් වඩන්න. ඔබ කළ යුත්ත කරගන්න. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ නිවන මැජික් එකක් වගේ අපට අවබෝධ කරලා දුන්නේ නැහැ. ඒ කාලේටම ශ්‍රාවකයන්ටවත් කරලා දුන්නේ නැහැ. අක්කාතාරෝ තථාගතයන් වහන්සේ අර අනිත්‍ය ධර්මයේ දේශනා කළා. ඒක මූලිකව කටපාඩම් කරගන්න සමහරට කියවන පොත් වශයෙන් කමක් නැහැ. හැබැයි රුක් මුලක වාඩි වෙලා හරි අරන්නේ ගහ ගලක් උඩ හරි ගහක් යට හරි කොහේ හරි සේනාස අරන්නේ විශේෂයෙන් පෙන්වුවේ මූලිකවම විවේකී මිස්ථානේ අරන්නේ නිසා, කැලේ නිසා. එක්කොහෙට හරි වෙලා සමාහිත සිතකින් මේ කියපු කාරණා ටික බලන් ඉන්න ඕනේ. අනිත්‍යද? ඒ පේන රූප අනිත්‍යද? කන අනිත්‍යද? අහන් ඉන්නකොට මේ ඇහෙන සද්ද අනිත්‍ය වෙලා යනවද? හොඳට පැහැදිලි වෙනවා ප්‍රඥාව තියෙනවනම්. කොච්චර ඇත්තද මේක? බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍යද? අපි තුලින් අපිට පේන දවසක් එනවා. ඒක පේන්නයි අපි මේ හැම දිනාටම අනුශාසනා කරලා තියෙන මෙහි ඉන්න අයට. අනුන්ගේ දේ නොසෑ තමන් දිහා බලාගෙන සැනසෙල්ල ඉන්න පුළුවන් ජීවිතයක් අපිට ලැබිලා තියෙනවා. පින තියෙනවනේ එක් කරගන්න, පින නැත්තම් කරගන්න බැරි වෙයි. ගිලිහිලා යයි. ඒක බුදුරජාණන් වහන්සේට බලවන්න බෑ. ඉතින් අපි ගැන කවරද අපිට කරන්න දෙයක් නැහැ. ඒ නිසා පාර හැදිලා තියෙනවා. තමන්ට ප්‍රඥාවක් චුට්ට කර තියෙනවා නම් මෙන්න මේ වැඩේ විතරක් හරියට කරන්න. හොඳට බලන් ඉන්න. වෙන්නේ මොකද්ද? මේ ආයතන එකපාර ක්‍රියාත්මක වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇස් දෙක පියාගත්තම කන් දෙක වැඩ කරනවා. කන් දෙක වැඩ කර කර ඉන්න ගතරි අපි කලින් දේශනාවල කියලා දුන්නා වගේ නහයට සුවඳ ගඳ එන්න පුළුවන්. කයට සමහර වේදනා දැනෙන්න පුළුවන් අපවශ්‍යයෙන්. සැප හෝ දුක් වශයෙන් සමහර පා වෙනවා වගේ දැනෙන්න පුළුවන්. එහෙම නැත්නම් තද ස්පර්ශයක් දැනෙන්න පුළුවන්. ඒ ඔක්කොම නැත්තම් සිතට නොයෙක් විදිය සිතුවිලි ධාරා එන්න පුළුවන්. පරණේ වෙන්න පුළුවන්. කරන්න තියෙනේ වෙන්න පුළුවන්. දරම එක එක ආයතන එක එක විදියට වැඩ කරගෙන එනකොට ඉතින් අපි කිව්වා දැන් මේ වෙලාවට ප්‍රකට වෙනවා අර සද්දේ. දැන් මම මේ කතා කරන සද්ද ඇහෙනවා. දුරින් බල්ලෙක් බුරන සද්ද ඇහෙනවා. දැන් මේ එක සද්දයක්වත් පවතින්නේ නැහැ. ඇහෙන සෙනෙම නැති වෙනවා. ඇහෙන සෙනෙම නැති වෙනවා. ඕක තමයි ඇත්ත කතාව. ඔක රූපෙටත් එහෙම. හැබැයි රූපේ ඝන නිසා, ඝන නිසා, ගඳ නිසා නෙවෙයි ඝන නිසා. ඇස් දෙක අරගෙන බලන් ඉන්නකොට පේන රූපේ නිත්‍ය වගේ. දැන් මේ ගොඩ නැගිලි සමාට ස්ත්‍රී පුරුෂ රූප මල් මේවා නැති වෙනව පේන්නේ අපිට. හැබැයි ඒවා දිහා දකින හිත වෙනස් වෙනවා. හිත මුල් කරලානේ බලන්නේ චක්කු විඤ්ඤාණ. ඒක හැම ශ්‍රණියකම වෙනස් වෙලා යනවා කියන එක ප්‍රකට වෙන්න ඕනේ. රූපේ කතාව අපිට ඇහැට එකපාරට පේන්නේ නැහැ, හිතට පේන්නේ නැහැ. නමුත් රූපය වෙනස් වෙනවා ය කියන එක තමන් දැනගෙන ඉන්නවා. ඒක කොයි වෙලාවරි ප්‍රකට වෙවි. සමහර ඇස් ඇරලා බලනකොට දිය වෙලා යනවා පේන්න පුළුවන්. විපස්සනා වැඩිනුන කෙනෙකුට වැඩිනකොට ඒව පේනවා. ඒක විසිරලා යනවා, වාෂ්ප වෙලා යනවා වගේ. ඇත්තට නෙවෙයි, හිත මවලා දෙනවා ඒ අවබෝධය. ඉතින් මේව ලබන්න තමයි භාග්‍යවතුන් වහන්සේගෙන් ලෝකෙට පහළවුණේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරය මෙන්න මේකයි. ඒ නිසා මේ ආයතන හයක් වෙන වෙනම බුදුරජාණන් වහන්සේ අපට දැනගන්න දේශනා කළාට භාවනා වඩන්න ගත්තම සමාධියෙන් පස්සේ සිහිය තියෙනවනම් සති සම්පජඤ්ඤ සීනුවන තියෙනවනම් මේ ඕනම ආයතනයක් ක්‍රියාත්මක වෙන හැටි බලන් ඉන්න පුළුවන්. හැබැයි ක්‍රියාත්මක ඉන්න වෙනවනේ. මොකද අපි කලින් කියන්න බෑනේ, දැන් දිවට රසක් එනතුරු ඒක දැනගන්න විදියක් නැහැ. අපි එහෙනම් උදේ දානේ ගන්නකොට, දවල් දානේ වළඳනකොට, හවස ගිලම්පස වළඳද්දී, ඒ අතරතුර ටොපියක් කර ලැබුණොත් ඒක වළඳද්දී, සීන ටිකක් වළඳුවොත් මේ රස දිවහරා රසයේ ක්‍රියාත්මක වෙන හැටි හොඳට ප්‍රකටයි. ඒක සතිමත්ත බලනකොට තේරෙනවා මේ දිවේ රස කියන එකත් ශණයයි පවති. ඊළඟ ශණය ගිවිල යනවා. ආහාර ඇතුළු කරන තුරු රස තියෙනවා, නතර කරපු ගමන් රස නැතිව. කයටත් එහෙම. දැන් කයට ස්පර්ශ වෙලා තියෙනකන් දැනෙනවා. ඒක නැති වෙච්ච ගමන් නැති වෙලා යනවා. පහස ගැන කතා වෙච්චට මේ ඔක්කොම අවුල් වෙලා එනවා හිතට.
දැකපු රූප, අහපු සද්ද, විඳපු ගඳ, සුවඳ, රස, පහස. තමාගේ කියන භාවනා කරන්න බෑ, හිත දහාතේ යනවා, කල්පනා වැඩි, ඉන්න බෑ. මෙන්න මේ රහස දන්නේ නැති නිසායි කිඳිරි ගන්නෙ. මේක දන්නවනะ, ඒක දිහත් බලන් ඉන්න ඕන. මොකද්ද මෙයා කරන්නේ? මෙයා මොන වගේ සෙල්ලමක්ද මේ නටන්නේ? හිත මායාකාරයෙන්නේ. මෙයා මොන වගේ මායමක්ද මේ දාන්නේ යන්නේ? ඒක දිහා බලන්න කොච්චර සංවර හිතක් තියෙන. ඒකයි කියන්නේ සමාධිය ඕන. වැඩෝ සිතක් ඕන. දැන් මම මේක කිව්වට මට තේරෙන නිසානේ මම මේ කියන්නේ. පොතෙන් බලන්නේ මම මේ කියන්නේ මට තේරෙන එක මම මේ කියන්නේ. පොතේ තියෙනවා. හැබැයි මෙහෙම නෙවෙයි තියෙන්නේ. අසානිත්‍ය, කනානිත්‍ය පොතේ ලස්සනට තියෙනවා. හැබැයි මේක ජීවිතේ අරගෙන මේක වඩලා යම් කිසි හිතක් දියුණු කරගත්තු කෙනෙකුට තේරෙනවා කොච්චර රසවත්ද මේක කරන්න පුළුවන්. කොයිසනයක්වත් නැහැ අපතන්න. කොයිසනයක්වත් නැහැ වැඩි කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ හැම ශ්‍රේණියකම අපිට භාවනා කරන්න පුළුවන්. හැම තැනකම අපිට භාවනා කරන්න පුළුවන්. ලෝකෙම තමන්ගේ භාවනා ශාලාවෙන් තමන් දක්ෂණ. කොතනද මහ පාරේද? ඉන්නේ කොතනද මහ නගරයකද? ඉන්නේ මහ පිරිසක් නැද්දද? සිත් ඇති කෙනෙක්ට එක ප්‍රශ්නයක් නෙවෙයි. වෙන වැඩෝ සිත් ඇති ඇයි හරි ප්‍රශ්න. මේ ගෑනු අය වෙන පේනකොට භාවනා වැඩෙන්නේ නැහැ, හරි අමාරුයි. මිනිස්සු පේන පේනකොට අමාරුයි. එහෙම කියනවා. සිතුවිලි එනවා, සිතුවිලි බාදයි. ඒ ඔක්කොම තියෙන්නේ නොවැඩූ සිත් ඇති අයට. වැඩූ සිත් ඇති අයට මොන තරම් එක දිගට අරමුණු ආවත් මොන විදිය රූප දැක්කත් ඒ සබ්බං අනිච්චං, ඒ හැමදේම එච්චරයි. සිද්ධියක් විතරයි. ගෙවිලා ගියා, නැති වෙනවා. සදාකාලික දෙයක් නෑ. අල්ලගන්නේ හිතින් නැත්තම් මේ කොහෙවත් කෙලස් නෑ. කෙලස් තියෙන හිතේ, කෙලස් තෙන්නේ හිත හිතන විදියට. ඒ නිසා උත්සාහ කරන්න එක තප් ඔය තුනෙන් ඉන්නේ. පැවිදි වෙච්ච අපිට බැරිද ඒ සුවේ විඳින්න? බැරිද? පුළුවන්ද? පුළුවන්. ඒ පුළුවන් කියලා අපි සාක්ෂි සපයන බැරි නෑ. ඉන්න මේ වෙලාව සනීපෙට ඉන්න නම් මෙන්න මේ ධර්මතාවය තේරුම් ගන්න ඕන. ශ්‍රණ මාත්‍ර විපස්සනාව. ශ්‍රණය ජීවත් වෙන්නේ. ශ්‍රණයත් අනිත්‍යයි. මේ වර්තමානය ගැන කියනවා, අතීතය ගැන කියනවා. ඒ අතීත සංස්කාර ගෙවි ගියා. ඒවා ගන්න බෑ, වැඩක් නෑ. අපි ශෝක කරනවා හරියට අතීත ගැන හිතාගෙන. අපිට මෙහෙම වුණා, මට මෙහෙම කරා, මටමයි වරදින්නේ, මට තරම් කාටවත් වැරදිලා නැහැ. ඒ මට කියලානේ කියන්නේ. පුදුම මමායනෙන් අපි ඒක හිතන්නේ. බලන් ගියාට පස්සේ වෙච්ච දේකුත් නැහැ, වෙච්ච කෙනෙකුත් නැහැ. අපි කියනවා නටපු නැටමකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. ඒත් ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැත්තේ කල්‍යාණ මිත්‍රයන්ගේ ප්‍රතිසේවණය සසරදී ලැබිලා නැහැ. ගැඹුරු දහම් කතා කියා දෙන්න කෙනෙක් ඉඳලත් නැහැ. සමාඩර පංචකාමයටම ගිජු වෙලා තවයිගේ රැවටුම් බස් වලට අහු වෙලා සසර යන විදිය වැඩපිළිවෙලක ඉන්නේ නැත්තේ. ඒ නිසා මේ විපස්සනා වැණ වැඩිමේ විපාකයෙන් මෙවැනි කතා තේරෙන්නේ නැහැ. කියන එවැනි කතා කිව කියන කෙනත් එපා වෙනවා, ඒ කතාවත් එපා වෙනවා. රස කතාවක් කිව්වොත් ඒක රසයි. ඒ කාමයට බරයිනේ. කතන්දරයක් කිව්වොත් හරි රස්සනයි. ඒකට තමයි ඒ ගොඩක් අය කැමති. ඒ නිසා මේ ලෝකේ යන්නේ පැත්තට. તો ලාමක සිත් ඇති භික්ෂුන් වහන්සේලා තෝරගන්නේ පැත්ත. පුද පූජා විදි ආශිර්වාද ක්‍රම, ලස්සන බණ, ඒවට මිනිසුත් ආසයි, ඒ හාමුදුරුවොත් ආසයි. වැඩියෙන් ලාභ ලැබෙන බණක් තමයි කියන්න ඕන. විපස්සනාව ගැන කියලා කාටද හරි කියේ කියන්න තේරෙන්න එපා. ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක තේරුණා නම් තමන් පුණ්‍යවන්තයෙක්. සසර පින් පුරාගෙන ආපු කෙනෙක්, සසරේ කල්යාණ මිත්‍ර හම්බ වෙච්ච කෙනෙක්, සසරේ ගැඹුරු දහම් කතා අහපු කෙනෙක්, ඒ ධර්මයේ ප්‍රිය වෙච්ච කෙනෙක්, ඒක වැඩූ කෙනෙක්, ඒ බව Tamanටම තේරුම් ගන්න පුළුවන්.
එන ඒ ගැන කතා කරලා ඒ ගැන සිහි කරගෙන භික්ෂුන් වහන්සේ කෙනෙක් කියන්නේ කාටවත් බරක් නැති කෙනෙක්. භික්ෂුණියක් කියන්නේ කාටවත් බරක් නැති කෙනෙක්. බව මෙන්න මේ දේශනාවෙන් පැහැදිලි වෙනවා. පොළොවටවත් බරක් නැතුව නික්මිලා යන්න පුළුවන්. මේ ඔක්කොම අරමුණු වල ඇති දෙයක් නැති බව හරියටම දැකපු දවසට. ඒ ගැළවිලා යාමටම ඔබ හැම දෙනාට ප්‍රඥාව පහළ වේවා කියලා අපි ආශිර්වාද කරමින් අදට නියමිත දේශනා වාරය අවසන් කරනවා. සෑම දෙනාට උතුම් නිවන් සුවයම සිද්ධ වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං මද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. සෝපත්.